වන් සුබ ප්‍රබෝධමත් අභිමහණනීය උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද හැතැ පස්සන නිදහස් දිනේ ස්වයිරී ශ්‍රී ලංකාවක අරුණලු අපේරටට වැටිලා. විදේශීය කුමන්ත්‍රණකාරී වටපිටාවකින් අපේරට ඒ බල පෑම්වලින් නිදහසලබපු දිනයේ ඉඳලා ුරුදු හැත්ත පහක් ගතවන දවසාත. හැබැයි අපේ මෙනිදහස් දවසේ, ඒයත් හිතන්නෝඕන විශේෂ කරණාවත් තිබෙනවා. ඒ කුමන අභියෝගහමුවේ බලපෑම් කරලා සටන් වැදිලා ජීවිත පරදිුවට තබල ලබපු නිදහස ඇත්තටම අපි මෙ හොතේ විඳිනවාද කෙනෙකේ ප්‍රශ්නයක් තිබෙනවා ඇ එහෙම කියලා. අපිට අයිතියක් තියෙනවාද එදා අපේ මුතුම්මිත්තෝ දිවිහිමියෙන් ආරක්ෂා කරන්නට පෙළඹුණු මේ රටේ ජීවිත පරිත්‍යාග කරල ලබපු නිදහස හැල්ලුවටනක් කරන්න. එඒ තනවන බ ්‍රීලාංගිකේද කියන කාරණේ ප්‍රශ්නාර්ථයකුත්යේෙන. අදපි ශාක්‍යාව ලෝකනයේදී මේ පිළිබඳව සාකච්චා කරන්නටයි බලාපොරත්තුවෙන්න නිදහස තමයි අප මාතෘකාව. ඒය ධර්මානු කූල වික් හව ලබාගන්නත් පුලන් පිස්වාවවින් වහන්සේගෙන් ඉට මෙහඉද බැලූහම එක තමයි නපරිමත්වේ ඉහල්ල මතත්වේ වටිනාමත්වේ ඉම්මහාඉන්ද බැලුහම සමාජ ආර්ථකතනයක් මනු ශසනාවතුල පිස්වාමි හසගේර බන්නටත් අපට හැකාවක්ලබේව. ඒ වෙනුවෙන් ශක්්‍යාවලෝකනයට දත්ප ාධනහක් කලා මහනු රස්කිරි මහා විහාරවාසී කර්මාචාරය යටතිිහළග රජමහ වි රධදිිකාරි නෙල්ලිගල චාත්‍යන්තර බෞද්ධමධ්‍යස්ථන ධිපති කුරගල රාජමහා විහාරාධිපති එවගේම අබුලගල ශ්‍රීධාන්තපාය රාජමහා විහාරයේ කටයුතු මේ වන විට බොහම ගෞරවේන සිදු කරන රත්නපුර මහධදිසාාවේ ප්‍රධාන සංගනායක හාමමුදුරුව. පෝචනීය වදධනය වතුර ම් රේ ධර්ම ර්ති ශ්‍රී මංගල ම්රතන අවිධාන නායක ස්වාමන් හන්සේව. මහත් ගෞරවය කින්න්නේ යුක්තව අද වැඩසටහන වෙනුවෙන් පිළ ගනු ලපන අවසර පෙස්වාමි හසේ. අපිස්වාමන්හන්ේ පසුගේ. ගෞරව නාමේකට පාත්‍ර වුණ විශේෂීම අපි සංගසාමාග්‍රයේ පිළිබඳව කතා කරනකොට. ඒසඳහා අවකාශයක් සලසා දුන්නු අවස්ථාව අපි ස්වාමින් වහන්සේ සුරේ ශාසනයටත් සමාජයටත් තුොරුමෝඕන. යනිසායිම බොහම ෞරවෙන් මේ පිළිබඳවසහි පත් කරන්නට යෙදෙන්නේ ත්‍රයිනිකායික මහා සංගරත්නය එක තැනක සිට ස්වාමින් වහන්සේ නමකට ගෞරව කරනවාය කියන්නේ. ඒ අපේ රටේ අනාගත ශාසනමාංශයට දීප්තිමත් ආලෝකයක්. ඒ ආලෝකය ලබාදීම උදෙසා අපි ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා කැපව කටයුතු කිරීම අපි බොහොම ගෞරවයන් සිහි පත් කරනවා. එනිසා අතිපූ්චිය අපේ වතරකුම්රේ දම්ම රතන හාමුදුරන් වහන්සේට නෙල්ලි රනනායක හමුදුරන්න්නන් වහන්සේට සම්බුද්ධ ශාසන ලෝකත්ත චාරී ශාසන සේවා ශිරෝමණී කියෙන ගෞරවනාමය පුද දෙන්නට රාමඥ්‍ය මහානිකායේ අති ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටගත්. ඒ කාරකමහා සංගස්භාවගත් තීරණය අතිශයෙන්ම පැසසුම් සහගතයි. ඒ මහිතන්නේ. බොහෝ දෙනා බොම සතුටෙන් අනමෝ දංගුණු අවස්ථාවක් බාට පත් වනා. වඋහන්සේ සාසනයේ අකණ්ඩ පැවැත්ම උදෙසා කළ මෙහෙවර සිහිගන්වනු වස් අපේ පූජනීනායක ස්වාමින්හන්සේලාගේ මහනායක ස්වාමින්හන්සේලාගේ හිත්හි උපන් පුත්‍රස්නය හය. ශාසනික අිවෘරධදය වෙනුවෙන් කැපයත්ව කටයුතු කරන සම්බුදුරජාණන් වහන්සේගේ මගගිය ශ්‍රාවක පුත්‍රාණන් වහන්සේ නමකට කළ යුතු අභිමානයක් නම් එ කළ යුතුය කියන තැන ඉඳල උන්වහන්සේලා ගත්තු. ඒ තීරණය සැබැවින්න පැසුම් සසාගතයි අපි හාමුදුරුවන්ට තවත් චිලාාත්කාලයක් ඒ ගෞරවනාමයට අර්ථය සපයන්නට සම්බුද්ධ ශාසන දජ ලෝකත්්‍ය චාරිී ලෝකයටටම සම්බුද්ධමේ. ද්ශය ඔසවා තබන්නට කරන්න වෝ කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය දෛර ලබේවා කියල ප්‍රාර්ථනා කරමිනුයි ශාක්‍යාවලෝකනය අනබන්නට සූදානම් වන්නේ අපි හාමුරුවන් අපි සාකච්ාව හැත්තැප පස්වන නිදහස් දින සමරුවත් සමගින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇතටම අපිට අපේ රටදිහා බැලූහම්ේ හැත්තෑ පහට එයාගිය ඉතිහාසේ බැලුහාම විදේශීය කුමන්ත්‍රණයන්ගින් අපේ රට ග්‍රහණයට හස්වෙලා හිටපු යුගයක් තතිබුණනි. ඒ වස්සේ ඒ එෙන්ුවෙන් සටන් වැදනු වවිීරෝධහාර මුතුන්මිත්තන්ගේ ඒ ලයෙහි උපන් රුදිරය කැකෑරමින් මේ රටේ අභිමහාණය වෙනුවෙන් ඕන්නු පොළබාලනු ලැබුවා. එඒ රුදිර ධහතුව මේ පොළෝතලය මස්ටකට වැටු ොතේ ඉදලා ජීවිත පරදුවට තබු මහොත ඉඳල රටේ නිදහස වනි නොවන් සටන් කළා එහි කෘෂ්ට මවස්ථාවට පත්ව වනේ පෙබෙරවාරි හතරවවෙද දශනසි හතලිස්සටේ නිදහස ලැබික්ම සමක. එතැනින් ස්වයිරී වූ රටකට කුමන්ත්‍රණයේ යටටිං එන ගිනි දැල් තාමත් අල්ලුයට ගිනි තියනෙනවාගේ මතුවෙමින් තිබෙනවා. එනිසා අපි ඇත්තරම සැබවින්ම නිදහස් ජාර්තියද නිදහස් රටක්ද කියන තැන අපිට ප්‍රෝශ්නියක් අපි හාමුදුරුවන ඇතරනවා අපිට නිදහස්ස අවශ්‍ය වන්නේ යයි කෙන්දැනිදරම අධසාක චාවාරම්භ කර ලස බොම ගෞරවෙන් ඔබහන්සේට ආාධනා කරනවා අවසර අපිස්වාමිනාන්ස සිරුදනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් වරුණු අදත්ම අපේ ශාක්‍යයා ලෝකන සඳහන් කතිකාාවතා රම්භ කරන්නටයි සූදානං වන්නේ. එයනු අද රටක් ජාතියක් ශ්‍රීලාංකය ජනතාව තව සුකීය ජම්භභූමේ හැත්තෑ පස්වනි නිදහස් සමරුම සමරණ මේ මොහුතේදින් ඒ සඳහාමය ලැබිචි නිදහස් දවස නිදහසේ මේ ශාක්‍යයා ලෝක ස්ශ්‍රවණය කන්න මොහොත. ඉති ලෝතුරා භාග්‍යත් බුදුරජාණන් වහන්සේගේ තතාගතීන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුවවරුණ අපි නිදහස්වෙන්නට ඕන්නේ කොතනින්ද නිදහස් වෙන්න මොනවද කළ යුත්තේ කියනෙක පිළබඳව භාග්‍යතුන් වහන්ේ දේශනා කියලා තිබෙන. එයනු සසරට බට සත්්‍යයක්වෙත්නන් සංසාරයට සංසාර දුකට පත්වෙච්චි සසර උපත්යක් ලබපු දෙවු්ලව දෙවියවෙඩ පුළුවන්, බඹලබ බඹුන්ෙන්ඩ පුළුවන් නාගිලෝකේ නාගිලෝකේ නාගියෝවෙෙන්ඩ පුළුවන් මනුස්සලුවෝක මිනිස්සුුවෙන්ඩ පුළුවන් ඒ වගේම තමයි නිරාසත්ව නිරේවිදිෙන දුක්විදිල නිරාසත්වෙන්ට පුළුවන් තිරිසන් සත්තුවෙන්ට පුළුවන් අපා දෙපා සිවපා බහුපා සියලු සත්‍යයෝ මේ සසරටාපු සියලු සත්‍යයෝ නිදහස් වෙන්නට ඕන්නේ සසරදුකින්. භාග්‍යිතුන් වහන්සේලා ලෝකෙට පහළවෙනි සසරදුකින් නිදහස් වෙන්නට ධර්මය කියන්නට. භාගිතුන් වහන්සේලාගේ භාගිතුන් වහන්සේලාගේ ඒ කායන අරමුණ, භාග බුදුරජාණන් වහන්සේලාගේ ඒකාය නරමුණ තමයි. ලෝකයට ආපුූමේ සත්්‍යන්ට සංසාහර දුකෙන් නිදහස් කළරා රාගදේශ මෝහ යටපත් කරන්න්න පුළුවන් පරම ගාම්බීර චතුරවාාර් සත්‍යය ධර්මේ දේශනා කරන්ටයි ලෝකෙට බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළවෙන්නේ. එ ශෘතවත් වූ ආර්ය ශ්‍රාවකය කැටියට තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇතිකරගන්න ශ්‍රාවකයේ කැටියට අපි ඒ කාන්තයෙන් පරිපූරණය කරන්ට ඕන්නේ උත්සහ ගන්ට ඕන්නේ ගුණධර්ම දියුණු කරගත යුතුව පවතින්නේ, අපි සසරෙන් නිදහස්වෙන්නට. සතර අපායෙන් නිදහස් වන්නටයි, රාගදේශ මෝහොවලින් නිදහස් වන්නටයි. අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අතිත්ත්ව යෝගෝ තන්හා දාසු. ප්‍රට්ටපාල මහරහතන් වහන්සේගේ රට්ටපාල සූත්‍රයේදී, කෝරව්‍ය කියෙන මහරජතුමාට රට්ටපාල හාමුදුරුවෝ දේශනා කරනවා. රට්ටපාල හාමුදුරුවෝ හරීම යසස් තිබ ආඩ්‍ය තිබ්බ. බොහෝ සම්පත්තිබ්බ කුල දෙකකින් ඔබේක් වුල පාරිශුද්ධ සිටුකුමාරයක් හැටියටයි හිටියේවරුණ. එතකොට මේ රට්ට පාල කුමාරය පැවිදිනාට පස්සෙ සම්බුද්ධ ශාසනය ශ්‍රද්ධාවෙන් පැවිදිවෙච්ච භික්‍ෂන් වහන්සේලාකින් අගග්‍රස්ථානයක් තමයි ලබාගත්තේ රට්ට පාල හා මුදුරු. එතකොට කෝරවවක් කියන රජ්ජුරුවෝ ගිහිල්ලා කිනම් වූ කාරණාවක් පදනංකොටක ඔබහන්සේ පැවිදිවුණේ කියලාහනවා. එට කෝරවි රජ්ුරෝ කියනවා මේ සාමාන්‍යයෙන් ශසනය පැවි. විෙන කාරණත්තුනත් තියෙනවා. ධනයන්ගේ පිරිහිච්චහම සමහර මනිසු මහන වෙනවා. එකන් සල්ලි නැතිවෙලා බොහෝ ිල මුදල්ති බිලා එ නැතිවෙච්චහම බොෝ දෙනෑ විල පැවිදිවෙනවා. වට බොහන්සට ධනයෙන් හිගේ කුත්නෑ මවපිය දෙපාශය උබේ පාශිම බොහෝ ධනයක් තියෙනවා. දෙවට කෙත්වතු බහබහෝගවලින් හානිවෙච්චහම පිරිහිච්චහමත් බොෝ දෙනා කෙත්තක්වා නැවත අස්වර්ධන්නටත් බෑ. තස්සදන්ට වීරියක් ගන්නටත්බෑ තමන්ගේ බෝගහානිඋනාට පස්සේ මහන වෙන ඔබොහන්සට එහෙම හානිියකුත් නෑ බොහෝසාරවත් වූ කෙත්වතු තියෙනවත් මවපිය පාශ්ුවය දෙපැත්තෙම හෙස ඔබට එඒ ඔබහන්සට එහෙම හානිියකුත් නැයි පමාහණ වුණේ කියලන සමර මිනිස්සු ඉන්නවස්වාමීනී ඥාතිීන්ගෙන් පිරිහිච්චාම මහන වෙනවා. එකන්න තමන්ට සලකගන්න බෙත් හෙට්ටිකක්දෙන්ට ඇදුමත් දෙෙන්ට පෝෂණය කරන්නට දරුවෙක් මල්ලෙක් ඥාතිය හිතවතෙක් නැතුවවෙච්චාම බෝධනෙක් මහන වවා ට පාල කුමාරයාට එහම හානිියකුත්නෑ බොහෝම ආඩ්ඩිය සම්පන්න ප්‍රභූමව්පිය පරපුක් ඔබය කුල පාරිශුද්ධයට පත්ච්චමය කුමාරයායට ඔබය කුලේම අම්බගේ තාත්තගේ කුලපාශ්‍රව දෙකේම ආඩිය සම්පන්න ඥාති සමූයක් සිටින ඔබොහන්සට එහෙම දෙයකුත් නැ ඇයිු බොහන්ස පැවිදිුණේ කියලාන්න. අන්තිමයට අහනුව සමහර මිනිස්සු ආයුෂයෙන් පිරිහුණාම වයිසට ගිහිල්ලා කරකයක එකක දේවක් නැතිවෙච්චහම හ නිකං හැමෝම සලකරවා නිකං ආහාරටිකත් ගෙනල්ලා දෙෙන මිනිස්සු සාලනව නාව කාලා පොවල බෙහෙත් හෙද්දිල පෝෂණය කළ පිරිසුදු කරන නිසා පැවිදිවෙනවා. ඔබහන්සෙත් නව බද්්‍රයෝන් විය ඉන්නෙනෙක් ඔබහන්සට එහෙම ප්‍රශ්්‍රියකුත්නෑඇයිු බහන්සේ පැවිදුුණේ කියලාන්න. එත්තකොට, ඌනෝ ලෝකෝ අතතිත්තෝ තන්නාආදස් මේ අනාධ වශයෙන් භාගත් මේ රට්ටපාල හාන්දුර දේශනා කරනවා. උන්වහන්ේ දේශනක අතිත්තෝ තන් හා දාසෝ. රටපාල හාමුදුරුවෝ රටපාල හරහතන් වහන්ස දැන්, පට්පාල මහරහතන් වහන්ස කියන කෝරවේ රජ්ජරුවන්ට, ඕනෝ ලෝකෝ අතිත්ෝ තන්හාදාසෝ. පින්වත් රජතුමන මම පැවිවෙච්චි කරුණු හතරක්කෙනමං එකක් විතරක් ගලපගන්නන් වරුණ විදේශනාවට මේ ලෝකේ බොහෝ මිනිස්සු තන්හාාවට දාසියෝ වෙලා නිදහස නැතිකරගෙන දොක්කිදිෙනවා. තන්හාවෙ දාසියෝ වෙලා දාසෙක් කියනෙ වැඩ කාරයි. වැඩකායෙුට දැතිම දේතමයි වරුණ නිදහස. එතකොට මේ රාගදේශ මොහ කියන සතයෙක් වෙනාම් එවගේ අලෝබද්දේශ අමෝහ කියන කුසලමූලයන් උද්ධීපනය නොකරගත්ත සත්‍යයෙක් වෙත්නාම්. ලෝබදේශ මොහො තියෙනවනම් අපිට ලෝබයතීරවනන් දේශය තිීෙනවනන් තන්හාාව තියෙනවනන් රතිය තියෙනවනම් රාගය තියෙනවනම් ඒ හැම දෙනාම ලෝකඉන්න සත්වයා ඒ රාගසිතුවිල්ලි දාසයෙක් වෙලාන්නේ ය උදහරයක් යැන ම සල්ලිවට ලෝබයි. මම සල්ලිවට ලෝබ නිසා මම තන්න හාවා වැඩීමගේ. ලෝට මම රෑදවල් වෙහෙසෙනවා ලෝභකමින් ඒ දේවාල් රැස් කරන්න. මම කාග උමනාවටද මහන්සි වෙන්නේ ලෝබේකින සිතිවිල්ල ඕනෑකම නිසා. ව මගේ නිදහසමන් නැතිකරගෙන වහන්සේලා රැස්කරන්නේ කණ්න්නේ බොන් නෙත් නැතුව පිනට දෙෙන් නෙත් නැතුව ලැබෙනවස්තුවෙන් සැපයක් විඳින් නෙත් නැතුවමන් සල්ලි රැස් කරන්න ලෝබෙන් ඇයියේ ලෝබේයට මන් දාසයෙක් වෙච්ච නිසාට ලෝබේට දාසයක් නොවිී ලෝබයෙන් නිදහස් එච්ච දසටේ මනුස්සයා ජීවිතයේ අධ්‍යාත්මික සුවය විඳින්න්නට පටන්ගන්නවාවරුුණ. යමෙක් මෝ යමෙක් රතියට නැ සමකට්ටින රාගේයට. රාගේ මුසපත්වෙලා නේකෝ දුක්විදිනව රාගය තුළ දාශය වෙ හැසිෙනෙන. අපට රාගාදී සිිවිලි බුදුන් පමුණවා ගන්නට දාසෙක් වගේ වැඳ වැලටිෙනවා අඳා වැලපෙනවා මිනිස්සු රාග යදිනවා වියදංකරනවා රාගේ රාගේ මුසපත්ච්චිමිත්තු රාදී ජීවිතයක් ගත කරන්ට බොහෝ වියදංකරනවා වියදංකරන සල්ලි උත්පාධනය කරගන්ට මහන්සි වෙනවා රාගී දාසය වගේ කැච්ච කටයුතු කරන. ඔට රාගේ දාසක් වෙනවා කියන්නේ රාශයෙක් වෙනවා කියන්නේ අපේ නිදහස අහිමි කරගෙන තියෙනවා අපි රාගාදී සිතිවිලි සන්තර්පණය කරන්නට. රාගාදී සිතුවිලි හිතේ ඉපදිච්චි සිතිවිලේ තුළ ජීවත් එන්නට අපි අපේ නිදහස නැති කරතියනවා. හොට මොහෝ එතකොටි මෝහේ ඇති වුණහමත් එහෙමයි. තන්හාාව නැති වනහමත් එහෙමයි. ඒ වගේම ඒ වගේම තමයි විවිධ සිතිවිලි ඇති වනාට පස්සේ. ්‍රාගාදී සිතුවිලි ලෝබ දේශ මෝහ මේ වගේ සිතුවිලි අපේ හිත්වල ඇති වඋනාාට පස්සේවරු අපි මොක දෙ කරන්නේ. ඒ සිතුවිලි තුළින් එන අකුසල දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපි දුක්වි දෙනවා. දැන් හොඳට හොඳර බත් සමහර මිනිස්සවෙන කාලබීල ඇඳලා ඉන්ඩේ ගොල්ලන්ට අවස්ථ වස්තුව තියනවා හැබැයි? පහුගිය කාලේ අපි අර ටපු මැති අමතුවරුත් එහෙමට ටේ තමන්ට කාල ඇඳලාඉන්ට වස්තුූ තියනවා හැබැයි හොරා කනවා හොරා කනම ඉවරයක්නෑ. ඒ ඇයිඒ හොරා කන්නේ එවුන්ට තන්හම වැඩි නිසා. එතකොට ඒකටයගොල්ල බොරු කියනවා. හොට එතකොට බලේ ග්ඩ දැවන්න හෙටනිද කතිර යුද්ධයක් කියෙනවා. එවට අපි රෑ දවල්ලොන් වෙහෙසලා කෑ ගහගෙන බලයට කෑදරම මිනිස්සු වේසෙනවා. මනිස්සු ගාවට කියිල බොරුවට දනගහල වඳිනවා බොරු කියනවා. ඇයිඒ. අර බලහිට තර කෑදරකමට. එතකොටේ බලේ කියීන සිතිවිල්ල තුළ දාසෙක් වෙලා අපි කටයුතු කරන්නේ. එතකොට සැබෑ නිදහස කියන්නේ සැබැෑැ නිදහස කියන්නේ අපි තන්හාවෙන් නිදහස් වනානං තන්නහාව තුළ දාසෙක්වෙලා නැත්තං අපි නිදහස ලබපු කෙනෙක් වෙනවා. ලෝබය ලෝබය තුළ අපි දාසෙක්වෙලා නැත්ව ලෝබයෙන් නිදහස් වුනානං අපි දිනපු කෙනෙක් වෙනවා දේසෙන් අපි නිදහස්සලා දේශ සිතුවිලිවි තුළ අපි දාසෙක් වෙලා නැත්තම් මහන්සවෙන්නේ නැත්තං. දේශ සිතුවිලි තුළ අපි වෙහෙෙන්න්නේ නැත්තන් අපි නිදහස්සලා ෝහ සිතුවිටි තුළලා අපි දාහසයක්න්නේ නැත්තං අපි නිදහස්සල සත් තතාගතන් වහන්සේගේ තතාගත දේශනාව තියන්නේ මෙලවත් නිදහස්සන පරලවත් නිහස්සන සසරගමනත් නිදහස් වන උබ අහරත්තයම සාධනය කරගඩ පුළුවල් නිදහසේ මාවත තමයි තතාගතීන් වහන්සගේ ධර්භයතුට තියන්නේ එනිසා අපි අවුරුදු හැත්තෑ පහක් නිදහස සැමරුවා කියලා අපි ගත්වතින් අද අවරුදු හැත්තෑ පහකකි අද අුරුදු අසූ පහක කෙනෙක් මෙරටේ ජීවත්වෙන වනං නිදහ ලබපු හැට ොහට මතක තිය. අවුරුදු හැත්තෑ පහක නිදහස් උත්සවල ඔහුට අත්දැකීම් තියෙනවා. හැබැයි ඔහුට ඒ අත්දැකීම් තිබ්බ කියන එක හෝ නිදහස් උත්සවයක් දැක්ක කියනෙක් මෙලව යහපත පිණිසවත් පරලව සුබසිද්ධිය පිණිසවත් ඒ වගේම තමයි අධ්‍යාත්පික ගුණ වගා පිණිසවත් පවතින්දි නැහැ නිදහස කියන එක රටක ජාතික මිනිස්සු එකොත් වෙලා අබිමානයෙන් සංස්ෘතිකකාංගයක් වෙලා තියෙනවා එක සංස්කෘතික කටයුතු පාර්තුබේන්තුවෙන් සිද්ධ කරනන්නේ අපි සමරන්ට ඕන ආකාරපි විරාමෙන් පස්සේ කතා කරමවරුණ. නිදහසයක් උත්සවේක තියෙන සංස්කෘතික ජාතික සහ අධ්‍යාපනික වැදගත්ගම කියල එකත් තියෙනවා. අපි එක කතාකරම විරාමයෙන් අනුල්තුරුව එකනේ ඔබහන්සේ කියන්නේ එතකුට අපි මේ නිදහස්ස ලැබූල් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට සිවන පිරිසමින්වනි භික්ෂ භික්‍ෂණ උපාසකු පාසිකා කියන. ඒ අය විදිහයට අපි මේ හිතුවොත් එහෙම අපිට සැබෑ නිහසක් ලැබෙන නැහැ. එකගැනි සසරේ අනකල්ම අපි නිදහස් වෙලා නැහැ තන්හාාවට දාස වෙලා එහහිම කටියයුතු කරන ඇලි ගැලි වේසෙනවා. ඒනිසා කවදාවත් අපිට නිදහක් ලබෙනන නැහැ. ඒ විල්ලා ලෝකෝත්‍රරාර්ථය බහසේ බදුජණහසේ නිදහස පෙන්වාද ආකාරේ ුදුරජහස පෙන්වාදනු නිහසාර්ථකතනය කරන ආකාරය. ඒ මග නිියලොුණු කෙනෙකුට, ලෞකිෙක ජීවිතය ලබෙන්න්නා වූ යම් සම්තුට්ටයක් එමනැත්තම් යම් ආකාරයකට තමන්ගේ ජීවිතය පිණින් පුරවාගන්නට කුසලින් පුරවාගන්න ලැබෙන අවස්ථාවත්, ඒ නිදහසේ යම් අවස්ථාවක් කැටියට ඔබහන්ස පෙන්වාදීම. ඉටහාගිය මේ සාමාජයාර්ථකනය. විෙනස්වෝ සරූපයක්ේ පි දව වහන්ස විරමින් පසුව කතා කරම කියන කාරණ සහිපත් කරන්නට යෙ දෙෙන්නේ. අපි විරමින් පසුව ඇතර මේ සම්හඳ සාකච්ඡා කරමු මේ නිදහස ගැනතතාාගනක ගොඩම් මනිස කියරන්නේ ොන නිදසද අපිට කියල. තකොට අපි ජාතියක් විදිට රටක් විදිහට ඒවගේ ්‍රෞ් හාසයක්ට තිබ්බායි කියලා පහමවිටම ස්‍රීපත් කරනේ පෞඩ් ඉතිහාසය දිහ අපසු හැලබලන්න කොට. අප නිදහසක් අපිට අවශ්‍යයලා තිබි නැද්. ලැබි නැද් කියෙනෙ නවත නවත හිතන්න අස්ථාව කුදාවන යොපේ ස්වා මන්හසසිගෙන අපේ පිළිබ නශසනාලපම විරාමිකට යන්නට සූදානම් වෙන මහොත බට අරාධනා කරනවා අපි පූචනීය නැල්ලිගල හාමුදුරුව. අය හමුදුරුව මේ වන ට අම්ඹුලුගල ශ්‍රී ධන්පාය නිර්මාණය කරමින් පවතින්නේෙහි කටයුතු ප්‍රතිසංස් කරණය කරමින් පවතින්නේ අලුත් විහාරාරංග මේ පුුණ්‍ය භූමියයට එකතු කරමින් පතිීන බුදුරජාහසගේ දළ දා වහන්ස වැඩෙහිටපු කුත්තරීතර පුුණණ්‍යභූමියයක් තමයි අඹුලුගල ශ්‍රී දන්තපායි කියය නතිගේ දන්පයේ කටයුතු වෙනුවෙන් කැපව කටයුතු කරන. අපි ඔ ටාරාධනනා කරන රුපියල් පනස්දහස පැගින් පැලිසිි පදසු ැගින් කොටස් දායකත්තයක් ගන්න කටයුත්තු සාර්ථ කලෙසින්. කරන්නට උන්හන්සට ශක්තියක් ලබා දෙන්න කියන කාරණය ඒ සඳහා සම්බන්ධවින්න ඔබට පුළුවන් විස්තර දෙෙන ගන්න කතා කරන්න බිඳුව එකයි එකයි හැත්ත තුනයි හැත්ත තුනයි හැත්ත තුනයි එකඋ දුවයි එකයියි හැත්තතුනයි. හැත්ත තුනයි, හැත්ත තුනයි. එක දුරකතනන්කෙන් රුක්ෂණ මහත්මාගේෙන් විස්්චරදන ගන්න පුළුවන්. මේවනවිට මොනවගේ කටයුතුද සිදුවන්නේ ඒ සඳහා ුපියල් පනස් දහස කොටසක් ලබාදන ගන්නවානම් දායකත්ය ගන්නවානම්. අපිට මොනවගේ කාර්නා භක්වෙනුවෙන් කටයුත් අත්ක්වෙනුවෙන්ද ඒදායකත්වය යොදාගන්නේ. සදාවශ්‍ය කන තවත් දේවල් තිබෙනවාද. ඒවාට සම්පාධනය කළ හැකිද මේ සියලු දේවල් එතුන්ගගේ දෙැනගන්නට හැකියාවක්්‍ය වෙනවා සමහරුන්ට ප්‍රශ්මතියනවා අපි පිනටනි දායක වෙන්නේ එනිසා පින් සිතක් අවබුණු මොහොතේම පින්කම කරගන්න ඕන කියෙන හැකීමකුත් තියවාන්නේ එනිසා මේක හගෙන කෙනෙගුගේ හිතේ මත්තුරපිය පනස්දහස දායකත්වයක් ගන්න. පෙලුශෂි පදහසක දායකත්වයක් කරෙන ක ත්ත. ිගල හමුතුුවන්ට සහයක් වෙනවා කියලා සිතු විල්ලා පුතැදීම හිතන දේතම කොද සල්ලි දෙන්න කියේ දායකත්ේ රන්න කියලා. සඳහා සම්පත් දැන්ක වේ වතේගම ශාකාවිති වෙන ශක්ක සිංග නම ගෙන්මා. සම්පත්දැන්කේ වත්තේගම ශාකාාවේ ශාකසිංහ නමින් තමයි. ගිනුමතිමෙන ගිනුමන්ගේ බිඳුව එකසිිය පහයි. හයිදහස් පන්සීයයි, හයිදහස් පන්සිය. බිඳුව එක සිය පහයි. හයිදහස් පන්සයයි යිදහස් පන්සීයේ ගිුම්මංකය සටහන් කරගෙන ඔන් Onlineයින් තාක්ෂණයෙන් හෝ නැතංගේලේටිය මයන්ත්‍රයකින් හෝ එම ැතිනම්. බැංකු ස්ථානය කර ගෙහිල්ල. උදේවරුන ැරලා තියෙන නිසා එහෙම හරි ඔවඩ දායක වෙන්න පුළුවන් මුදල් දැන් පත් කරලා ඉල්වසුව ඒ කටයුත්තට ඔබ දායක වුණයගෙන හැඟීම ඇැති කරගෙන මේ අනර්කවස්ථාවජීවිතේ පුුණ්‍ය පක්ෂේද ියුණු කරගන්නට ලබෙන නාර්කවස්ථාව අභිමානයෙන් සමරන්නට අපි ඔට අරාධනා කරනවා. විරාමිකට කියල තවත් අබිසාකච්චා කරමු නිදහස සම්බන්ධව අධ්‍යාත්මික එවගේම ලෝකෝත්තර ලෞකික මානසික කායික මෙහම පැත්තේීම නිදහසත් අපි ජීවිත පර්ථුවට තබල ලබා ගතු නිදස ගැනත් අපට කතා කරන්නට පුළුවන් නැ දෙන්න ශාක්‍යාව ලෝකනය සමග නැවතත් අපි සම්හඳ වන්නේ ශාක්‍යාව ලෝකනය සමග අර අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කලා තියකෝ කාලික ූත්‍රයේ දී කටේ කෙටේරයක් අරංගෙන කෙනෙක් වගේ කියලා වචනය හරියට හසුරුවගන්නට බැරුව අකුසලයන් කරගන්න පුද්ගලය මෝග පුරුෂය ඇති නඒ නිසා එවැනි තත්වයට පුරුෂයක් සමාජයම පත්කරන්නට යොමුණු විට අපිත් ඇයි හරි වැරද්ද බලන්න නැතුව එම ැත්නම් ඒ අගමුල හොයන්න නැතුව හඒ කියවාගෙන ගිල්ලේ අකුසලේටම දායක වන. එතකොට වැැල්පිටිංක් වැල්පොලියට කිය වැල්පොලී ක්‍රමියයට. ක ල්විපාක ගෙවන්නට සිුද්දුව වෙනවා. ඒගැන් අපි සාකච්චා කරමින් හිටි අපේ පෝජනය තර කුම ම්මරත් හමදුවේ පිල්මඳමනාව පැදිරිකිරීම සිදු කරමින් ටි ප කච්ා නව ේෙසිට යොම න්න බලාපොත්වෙන ඉට මත් ත් කියන්නට ඕන අම්ඹුලු කළ ශ්‍රීදන්ත පයේ සුගන්ද කුටියේ කටයුතු ආරම්භ කලා බොහොම මන්දගාමීව තම අපිස්වාම හන්සේ පත් කලා වගේන්නමොකද. බොහම ආර්තිි පස්සුතා මධ්‍යේ තමයි පිහමදුරුවමි කටයුත්ත සිදු කරමින් පවතින්නේ ඒ අසීරුව අවස්ථාවක වුණත් තමන්ට පුළුවන් සුළු මුදලින් හරිම මේේක දායක ව න සුළ ද ොහද ක පසම. ලබොදල බවඩ පත් වෙලා එකට යුත්තු ඉක්මං කරන්නට අවකාශයක් ලැබෙනෝ. එනිසා එවැනි හැගීමක් චේතනවක්තිබෙන පිශ්‍රාවකයන්ට පියාරාධනා කරන. සම්පත්්‍යැංකුවේ වත්තේගම ශාකාවෙ තිබෙන ශාක්‍ය සිංහනමින් තිබෙන ගිනුට මුදල් බැ කරලා. ඔබට පුළුවන් උපරිමේෙන් මේ අම්ඹුළගල ශ්‍රී ධන්තපාය, රාජමහා විහාරයයේ ගොඩ නංවන්නට අප ප හා මුදුරෝගන්න උත්සාහයට ශක්තියක් වෙන්න කියලා. එ සඳහා යොදාගත යුතු ගිනුම්මංකේ තමයි, බින්දුවයි එක සිය පහයි. යිදහසීයයි යිදහස් පන්සය පින්දුව එක සේ පහයි හයිදහස් පන්සීයයි හයිදහස් පන්සීය සම්පත්වැන්කේ වත්තයකම ශාකාවේයි ගිනමතිවෙන්නේ ශාක්‍ය සිංහ තමයි ගිනම නම ඒවගේ බින්දුව ඒ එකයි එක හැත්තතුනයි ඇත්තතුනයි හැත්තතුනයි එක දුරකතානගේ ලක්ෂන්ට කතා කලා එිළිබඳ විස්තර දෙනගන්නට පුළුවන් එකකලයාගන්න බැරවුණයි වැඩසටහන නිමාවට පත්වෙන වෙලාවෙත් මම නැවතත් මේ පිළිබන්සහි පත් කරන්නම් ඒත් බැරිවුණානම් ඔබට පුළුවන් නැත්තෙෆම් බන යුට් නාලිකාවට ගිල්ල ශාක්‍යාවලෝකන අද සෙන් සුරාධ දිනයට අදාළ වැඩ සටහන ශ්‍රවනය කිරීමෙන් ඒ තොරොතුරු ලබාගෙන සටහන් කරගෙන සඳහා දෝපකාරන්නට අපි නැවතත් සාකචඡාවට ප්‍රේශවෙන අපි මුදුරණේ වචනය ඇති බලය පිරිිබඳබයි අපි මෙහිදී ඔබහන්සි කාණා තුළින් දැනගත්තු පාඩම බුදුරජණන් වහන්සේට ගර්හා කිරීම අවමන් කිරීමම්. ඒ වචනය ඒ දෙෙස්්‍ර නැමීමම අ කුසලයක් පිර අවස්ථාව බව අපට මනාව පැදිරව වනා ලක්කන හාමුදරුවන්ගේ. කතා ප්‍රවෘතියත් එක් හඳ්‍රණද එතකොට යම් පුද්ගලයෙක් මේ කාරණාව කියනකොට. ඒක අනුමත කරන ඒකට එකතුවන්න ඒ රෑණට එකතුවෙන පිරිසකුත් ඉන්නවාන්නේ එතකොට ඒඒ වචනය නිසා ඔවුනුත් ඒ අකුසලේම එක ඒ අනුමත කරනවා ගමන්නෑ ඒ පුද්ගල යන මේේ කැනීම. මම එක කියන්නේ හැබයි ඒකත් ඇතක්ති නො මෙහෙම කිය හිතුවත් එතන වැද තිය නේතන අකුසලයද පිරන්නේ එහෙම වෙනවනම් එයාලට නිවැදදිවෙන්න බැරිද. ඒ වැරද කර කෙනට නිවැරදි වෙන්න බයිද. ඕවරු ඉතාම වැදගත් ප්‍රශ්නයක් තමයි වරු අසන්න යෙදුනේ මෙන්න මේ වගේ ක්‍රියාවක් සිද්ධය වෙච්චි මහොතක අපි කිනම් වූ ආකාරකින්ද හැසිරිය යුත්තේ ඒ ඉතාම වටිනවා. රුණ මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කලින්, මම විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කලින් ම පෙරවෙච්චි සිදුවීමක් කරනවා. සිහිපත් කරන්න කැමැති අපි දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානී වැඩඉන්න කාලේ අපි දන්නව එක්තරා බමුණෙ බුදුරජාණන් වහන්ේ හම්බේනිි ගෑඩවර්සේ ක සීුරත්වාජ බමුණ වසල සූත්‍රේදී කියනවත් ත්‍රේව මුන්්ඩග තට්‍රේව වසලක තිට්ටා හිීත. එම්බා මුඩු මහන එම්බා වසයයා තිිට. තාාහිතිය ඔහේ හිට්ටු කියලා. අන්න හෙම ඒකාලේ බ්‍රමුණෝ භාග්‍යත් බුදුරජාණන් වහන්සේට අක්්‍රෝස පල් බව කරපු තැන් අපි හලතියෙන. හැබැයි? අන්නේ අවස්ථාවලදි භාග්‍යයක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දයාවෙන් මෛත්‍රයෙන්ගේ පුද්ජලයාගාටගිල්ලා වසලංවා වසර කරණනවා දම් මීතිී ඔබ වසලයෙක් වට හේතුවෙන වසලයා කියන්න කෞුද කියලා දන්නවාද. වසලයෙක් වන්න හේතුවෙන කරුණු මොනවද කියලා දන්නවාද. මෙන්න මෙහෙම කරුණු වහලා ඒ බමුණට වසලයෙක් වෙන කරුණු භාග්‍යතුන් වහන්සේ ලස්සනට දේශනා කරනවා. ජාතිත් අද්දෝ ජනත් අත්්දෝ. යනාධ වශයෙන් බුදුරජාණන් වහන්ේ. විවිත කරුණු කියලා, වසලයෙක් වෙන කරුණු යෝ මාතරංවා පිතරංවා ජින්නකංගත ඔබ්බනම් පහ සන්තෝන බරති තන්ජඥා වසලෝයිීති අම්මට තාත්තර සලක නැත්තන් යුතුකං ගටුකරන්න නැත්තන්ං හු වසලයෙක් වෙනවා ඔබ මට වසලයෙක් කියලා කිව්වට මෙන්න මේ දේවල් කරෝතින් තමයි වසලයෙක් වන්නේ කියලා බුදුරජාණන් වහන්ේ කරුණු පැහැදිි කරදනේ බමුණට අවසාන වසයෙන් මොකද කනෙ බමුණා තමන්ගේ දෑත් දෙක එකතු කරගෙන නලේතියාගෙන අභිකන්තංවා ගෝදු බෝගෝත මබින් කන්තන්වා, බෝෝතම නික්කුද්ජතන්වා උකුද්ජය පටිච්චන්නන්වා විවරේයේ. මල්ලස්සවා මක්ගං ආචික්කෙයි අන්දකාරේවා, තේලපජෝතන් ධාරේ චක්කුමන්තෝ, රූපාණි දක්කින්තිී තියව මේවා බෝතා ගෝතමේන අනේක පරියායේන දම්මෝ පකාසතු. බුංජතු බවන් අජ්‍යතක්ගේ පානුපේතන් සරණං ගතන්ති යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ. ළඟට ගේල්ලා ස්වාමීනී ආශ්චර්යයි අත්බෝතයිය බෝහන්සේගේ සද්ධර මේ ශ්‍රෂ්ඨයි අත්බෝතයිය බෝහන්සේ මේ කරුණු මට පැහැදිලි කර අභිකන්තන්වා බෝගෝතම අභික්කන්තන්වා බෝග නික්කුද්ජතන්වා උක්කුද්ජය. යටට හරවලා තිබ්බ භහජනයක් උඩුකුරු කරාසේ මගේ ප්‍රඥාව මගේ දැනීම විවර කරව්වා. අන්දකාරේවා තේර පජජෝතන් ධහරේය අඳුරයහිටපුගෙනකොට තෙල් පහනත් දල්ලලා ආලෝකයේ දුන්නා වගේ ඔබෝහන්ේ මට කරුණු හැදිලි කර අජතක්ගේ පානුපේතන් සරණන් ගතන්සි අදදිනයේ සිට මම භාග්‍යත් බුදුරජාණන් වහන්ස බෝහන්සේ සරණගිය ශෘතවත්තු ආරි ශ්‍රාවකේ හැටියට ඉවසා වදාරත්වා කියල භාගෙතුන් වහන්සේගේ සිරිපා කමල් ලබියස පාග්‍යතුන් වහන්සේගේ පිරිස සිරිපා කමල් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය පරකති බුදුරජාණන් වහන්සේක බකසී භාරත්වාජගේ හේන කුම්ඹරතින තැන්ඩ භාගතුන් වහන්සේ පිසිකා වඩින පිරිිසිග වැඩියට පස්සේ මේ බමුණා භාගතුන් වහන්සේ දැක්කක මම්ම කෙව්වේ අහම්පිකෝ බ්‍රසාමණ කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුංஞ்சාමී එම්බා සමනය අපි වනාහි කුඹුරු වපුරලා අස්සන්න නෙලාගෙන ඒකෙන් ආහාර හදාගෙන අපි බුජාමීතය අපි කෑම කන්නේ තුම්පි සමන ක සස්වච වපස්සච කසිත්වාච වපිචාත බුஞ்சජා සූතිේ. උත් අපෙන් පිණට කන්ටෙම්ටපා නුබ අපගේ මහාල් බත් ඉල්ලාන්ටෙන් එපා අපි දහඩිය මහන්සියෙන් කුඹරු වැඩ කරලතමයි අපි මේ ආහාරටි අනුභෝ කරන්නේ එනිසා නුබත් ජිහිෙල්ලා කොඹරක් වපුරලා අස්සන්න ඇරගෙන නෙලාගෙන ඒක පරිභෝජනය කරන්න කියෙලා. බට්ටික දෙන්නතුව දාන පිසිගක්පු පිින්ඩ පාතටික දෙන්න ඇතුව බුදු හාමුදුරුවන්ට ප්‍රතික්ෂප කරපු බමුණු භාග්‍යතුන් වහන්ස වැඩන්න සමාජයේ හිටිය අවරුණු. එනිසා අදත්ව අපට පිම්බත් දෙනවා කිය අපිට බනි නෝ නැමු අපි වගේ පුද්ගලයන්ට එසේ අසන්නඋනා කියන එක පිළිබඳව අපි වැඩිය පච්චා ස්ථාපයක් කලකිරීමක් ඇති නොකරගත යුතුේ ජියමාන බුදුරජාණන් වහන්සේටත් අපි උඹුර අවල අස්සන්නනලාගෙන කන්න ඔබත් එහෙම කන්නෙන් ඉල්ලන්තපා. ला हु इक बतेम ुदජनना से आहंपी को बराहक्मण कासामिचे कावापामिचका वाचवा पित्माचे बुंजा मी एंबा बहमुन अ රු වැඩ කරලා අස්වනෙන් එලාගෙන අපි අනුභාව කරනවා කියලා උත්තර දුන්න අන්නේඒ වෙලාදී තමයි කියන්නේ ඔබොගේ හෝ යුගංවා නංගලංවා බාලංවා පලි යනාදිී වශයෙන් හනකෝ නංගුළුකෝ විය ගස්ස නාද වශයෙන් උත්ත්‍රරදුන්නට පසු තමයි. සද්ධාබී ජන් තපෝ බුට්ටිය නාදි වශයෙන් ශ්‍රද්ධාව මගේ තපසයි. හරීසා මනෝයත්තන් යනාධ වශයෙන් බදුරජාණන් වහසේ ධර්මය තියෙන හික්මි යුතු කාරණ ගොවි තැනෙ උපකරණවට සමාන කරලා අන්නේ එක ප්‍රතිඵලේමගේ නිවනයි කියනෙක්. භාගතු nuවාස දේශනා කරೆ ඒ දේශනාව අවසානයේදී, මේ බමුණත් භාග්‍යතුන් වහන්සේ සරණකිල භාග්‍යතුන් වහන්සේට සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්නවා අන්න එහෙම ශාසනයක මෙන්න මේ වගේ මේ කියන මේ රැුල්වවාගත් මේ හිස් මිනිස්සූ මේ සූකර මිනිස්සූ මේ වගේ ප්‍රකාශයක් සිද්ධ කරපු හාබ සුතවත්තාරය ශ්‍රාවකව හැටියට අපි කෙසේද කටයුතු කළ යුත්තේ කියන එක ඉතාම වැදගත් ප්‍රශ්නය මම මේ අවස්ථාවදී ලාංකීය ජනතාවට සිහිපත් කරනවා මේ වගේ අවස්ථ ාවක තමයි අපිට හොඳ යහපත් වෙච්ච යෝනිසෝ මනිසිකාරයක් තියෙන් ඕන මෙන්න මේ වගේ අවස්ථාවක. එතකොට වරුණ ගැටෙන ලෝකේ නොගෙටීන්ට තමයි මේ තතාගතීන් වහන්සේගේ දේශනාව තියෙන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධම්ම සමාධාන සූත්‍රයේදි දේශනා කරනවා වරුණ සමාන ධාතු තියෙන මිනිස්සු එකුතු වෙනවා කියලා. ඒ කියන්න හොරකංකරන මනුස්සේක් ගාවට හොරු එකතු වෙනවා ඒගේම සිල්ගන්න මිනිස්ු ගාට සිල්ුවත් මිනිස්ය කොතු වෙනවා. දන්දන්ට දන්සල් දෙන මිනිස්සු ගාව, දන්සල් දෙන මිනිස්ව කොතු වෙනවා. භාරකයේ බොඩ මිනිස්සු ගාඩ, භාරක ගාවට නැත්තං අරක්ක වූ ඔය තියෙන තිත්පොලවල්ලලට ඒ මිනිස්සු කොතු වෙනවා. බනහන්න තැනට බණහන්ඩ කැමති මිනිස්ව කොතුවෙනවා. අන්න ඒකට තමයි බුදුරජාණන් වහසගේ සමාන ධාතු තියෙන මිනිස්සු සමාන කටයුතු සොඳහායකොත්තු වෙනවා. රට මේ පුද්ගලයා මේ කටයුත්ත මේ, මේ දුර්ධාන්තු වූ ප්‍රකාශය සිද්ධකරාට පස්සේ අකුසලයට හිත නැවිච්චි නිරයට හිත නැවිච්ච. නිවනට හිත නොනමිච්ච බොහෝ මිනිස්සු. ඒවච්චනයේ නැවත නැවත කිය කියා, ඒ තුළින්ම ඔහු සමග කොතු වෙලා ඔහු ශක්ලිමත් කරන්න පිරිසකුත් එකොතුන්න ඒ නිරේට යන මිනිස්සු. ඒවගේම ඔහුගේ මේ ප්‍රකාශය අහලා, සමහර තව පිරිසක් ඒක අනුමත කරන්නේ නැහැ. දළදා හාමුදුරුවන්ට බැනපු ප්‍රකාශය ඔහු අනුමත කරන්න හැ. ඒකට ඔහුට දැඩිසේ විරුද්ධයි. හැබැ ඒක ප්‍රතික්‍ෂේප කරලත් අකුසල් කරගත්ත පිරිසක් කින්නව එක මෙන්න මේ වගේ දෙයක්. භාග්‍යිතුන් වහන්සේ දේශනා කරනවා අනුපන්නන්නානං, අකුසලානං උපාදාය. එකන ඉපදිච්චි නැති අකුසල් සිතිවිලි උපදවා ගැනීම නොකළ යුතු දෙයයි අපි. දැන් ඔය කියන රැවුල් මාමා ඔය ප්‍රකාශයේ සිද්ධ කරන්නට කලින්, අපිට ඔහු කෙරහි දේශයක් තිබ්බෙත් නෑ තරහත් තිබ්බෙත් නෑ වෛරයක් තිබ්බෙත් නෑ. හොට ඔහුුවේ ප්‍රකාශය කරාට පස්සේ, අපි ඔහු කෙරෙහි දේශයක් ඇතිකරගෙන වෛරයක් ඇති කරගෙන. ඔහුට බැනවදිනවා ඔහුට සාප කරනවා ඔහුට නිින්දා කරනවා. එට ඔහුේ ප්‍රකාශය කරන්න කලින්වරුන් අපිට අනුපන්නානං අකුසලාන. ඒගේ අකුසල සිතිවිල්ලක් අනුපපන්නානං ඉපදිලා තිබ්බෙනෑ. හැබ එක කරාට පස්සෙ අපි ඔහුට බැනැලා අකුසලානං උපපාදායි. අකුසල සිතුවිල්ලක් උපදවාගෙන තියනෙනවා. එතකොට බලන්ට ඒ පුද්ජලයේ ප්‍රකාශයක අකුසල් කරගත්ත වගේ ඒ පුද්ජලයාට අකරෝස පරිභාව කරලා අපි බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. ඒනිසා මෙන්න මේ මඟරවරුණ විරාමයට කලින්කිවවේ. මෙන්න මේ අවස්ථාවකත් අපි මනාසිහයෙන් සිටිය යුතුයි කියලා කිව්වනේ. ඒවගේ මේ වගේ පුද්ගලෙකුට අනුකම්පා කරනවා හැර අපිට කළ යුතු දෙයක් නෑ කියලත් අපි කිව්වන. එනිසා මෙන්න මේ මොහොත තමයි අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුව පවතින්නේ. එනිසා අපි. මෙන්න මේ අවස්ථාවකදී අපි කරන්න ඕන්නේ ඒ පුද්ගලයාට මෛත්‍රී සිත පතුරවනක මෛත්‍රී සිත වඩන එක තමයි අපි කළ යුතුව තියනෙ නිසා ඔහු නිදුක් වෙත්වා නීරුවගි වෙත්තා සුවපත් එත්තා. ඔහු අපරපු අකුසලය එවු අපුරපු අකුසලේ ඔහු ඒ කාන්තයෙන්ම නිරේට ගිල්ල දුක් විඳනවා එයකුසලේ ප්‍රතිඵල ඔහුට වෙත්වා. එනිසා අපි අපි නැවත නැවතේ වචනය කියනවා. දළදා හාන්දුරුවන්ට ඔහු කියව වචන අපිච්චිය න මුූ මේක කිය තියෙනවට. ට අපේ වචිනෙමුත් උත්තම දළන්දා හාමුදුවන්ට ඒ වචනෙ පිටවෙලා. ට සෘතවත්තු ආර්ය ශ්‍රාවයකට තවත් කෙනෙක් කි්ව වචනයක් වත් දළඳා හාන්දුුවන්ට ස්‍රද්ධහාවවත්තියන කෙනෙකුට නැවතවතාවක් තමන්ගේ මුකයිෙන් උච්චාරණය කරන්ඩ පෞෂත්්‍යයක් තියෙන්න්න බැහැ. එනිසා මේ වගේ කාලයක ඒවගේ දේවල් අහන්න ලැබනෙත්වරුණ අපි සසරය කරපු අකුසලයක් නිසා. එනිසා මේ ලෝකයේ එන්න එන්න මිනිස්සුන්ගේ ගුණදරම පිහිව පිරිහෙනවා. අර මුර්ග සඥඥාව කියන එක පහල වෙනවා. අපඩ මේ ලෝකේ මිනිස්සුන්ගේ අකුසලය බලවත් එන්න බලවත් එන්න බලවත් එන්න. මේ ලෝකේ තියෙන සමහර වස්තුූන්වලතිෙන් අගේ නැති වෙනවා. අද මහසෑයට ගරහනවා මහා බෝධියයට ගරහනවා, බෝධීන් වහන්සේ ගැන පහැ පැහැදිත් නෑම්? ධාතුන් වහන්සේ නමක් කෙරේ පැහැ දෙන්නෑ වෙනදාට වැඩිය සංගයාට ගරහනවා. දැන් අපිිය අම්බුළුගොල වගේ විහාරකර්මාන්තායේ සිද්ධක දෙව්වා ගහනවා නැම් පන්සලක් හදන්නේ නැතුව ගෙයක් හදන්න තිබ්බ කියනවා. බුද්ධ පූජාවක් නොතියා දුපත් මිනිහෙකුට කණ්ඩ දෙට තිබ්බක් කියනවා. වැට භාගතුන් වහන්සේ වෙනුවෙන් හද සුගන්ධකුටියයි ගිහි ජීවිතේ පස්කම් සැප විඳින ගිහියකුට හදන ගෙදරයි දෙක එකක් අරකට වැඩිය අරක ශ්‍රේෂ්ඨයි කියන්න තර. අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්ඥාව පහළට වැටල තියෙනවා. විීතරාගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේදන බුද්ධ පූජාඩ වැඩිය කලෙස් අයිත මිහිකොට දෙන බත්තේල උතුන් කියන තැනට යනකං මේ අනුග්‍රහ බුද්ධියයි පූජා බුදධියයයි කෙනෙක තේරුම් ගන්ඩ බරිතැනට දද සමාජයේ විකෘත්තිවෙලා තියෙනවා. වරුණ මෙන්න මේතුල්ලා අපි සමාජයට නෙවේ කලකිරෙන්ට ඕන සසරට මක්නි සාධයයක්. භාගිතුන් වහන්සේගේ දේශනාවයම තියෙනවා, අනාගෙතේ මෙන්න මෙහෙම මිනිස්සු පහල වෙනවායි කියලා. එනිස්සා මේ ලෝකයේ ජීවත්තෙන්ට ජීවත්තෙන් රිදිරි දාශකයේ. අනාගතයේේ මිනිස්ු ජීවත්ෙන්න්න ජීවත්තෙන්ටේ මිනිස්සු මේලෝ කීප දෙන්නේ පින් මද මිනිස්සුම් මේලෝ කීප දෙන්නේ. පිනෙෙන් පොහසත් නැති මිනිස්සු මේේලෝ කීප දෙෙනවා. පිනෙක් මද මිනිස්ු ඉපදෙන්ට ඉබදෙන්න මේ රටේ ලෝකයේ වෛරය ක්‍රෝධයත් රත්තිය තන්හාාව වැඩි වෙනවා. ඔග ගුණධර්ම පිරිහෙනවා. ඒ ගුණධරම පිරිහෙන්න පිරිහෙන්න ඒ සමාජයේ විසම සමාජයක් වෙනවා. සතුරුෂ මිනිසුන්ට සෙල්ුවවත් ගුණවත් උතුමන් වහන්සේලාට. ජීවත් එන්නට උපපත්්‍යයක්වත් ලබන්නට සුදුසු පරිසරයක් නෙවෙයි උදාවෙන්නේ. එනිසා මේ ලබාගත්ත මනුස් සාත්න අපි උපරිම ප්‍රයෝජනයක් ඇැරගෙන මේ ලබාගත්ත මනුස්සාත්මයේ අපි පුළුවන් විදියට වරුණ සෙල් ගුණධර්මටික රැකගැෙන දං හැන්දාකෝ පූජා කරලා සුගතියට දීදොරොටි විවර කර ගැනීම අප සිද්ධ කරේ. එසාමන් නැවතස් සීපත් කරනවා මේ වගේ සිද්ධි මේ වගේ හිස් පුරුෂයන් නිසා. ඔහු නිරේට යන්නේ තවත් බොහෝධනකුට නිරේටයන්න මග සලස්සලා එනිසා අපි ඔහු සමඟ නිරේට නොයා යුතුයි එනිසා අපි හිත ශක්නිමත් කරගෙන ගැටෙන ලෝකේ නොගැටී ඉන්නට අපි සිත ශක්නිමත් කරගත යුතුයි නිසා ශාක්‍යාව ලෝකනාදීමේ සඳහන් කතිකාවත්තුලින් අපි හැම දාමන ශ්‍රාවකන්න කියන්නේ අපි යන රැල්ලට අපි හෙම නොයා යුතුයි. අපි යන රැල්ලට නොයා යුත්තුයි අපි අපිට අතාහි අත්තනෝනාතෝ කෝහිනාතුව පරෝසියා භාගතුන්වා දේශනා කන අපිට අපගේ පිහිටත් සාරණ රැකවරණයක් නැත්ත බාහිර කෙන එක රැකවරණයක් හොහින්ද කියලා यස්ස අපි මේ සසරය අතරමං නොවිය යුතුයි ධර්මයක් ලැබිලා තියෙන මෙවා යුගයක සද් ධර්මය තුළින් ලබා ඇත යුතු ප්‍රයෝජන ඇරගැෙන ධර්මය තුළින් අපගේ ජීවිතය සකස ගෙන අපිඒ ජීවිතය අපේ ජීවිතය අපි තාගතන් වහන්සේගේ ධර්මයෙන් ස්වවැම්පෝෂිතකරෙන අර්ථවත් කෙරගන්න ඕනෑ. ඒ වැරදිකරපු මිනිස්සුන්ටත් මිත්තියාට වැටිස්්චි මිනිස්සුන්ටත්, සම්ියත් දුෂ්චියයට එන්න පුළුවංකම තියෙනවාවරුණ. ඔබ විම සවාගේ. ඒ කොහොමද අපි දැක්කන බුදුරජාණන් වහන්සේ තත්්‍රේව මුොන්ඩග තත්්‍රය වසලක බෝතිිට්ටාහහිතික බමුණත් භාග්‍යතුන් වහන්සේ සරණ ගීලා රහතන් වහන්සේ නමක් වුණා. අපෙන් කට් එන්ටපා කොම්ඹරුවක් කොට අස්සන්නරන් නෙලාගෙන කන්නකිව බමුණත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාව කියයෙක් වුණා. එනිසා මේ තතාගත දහම තියන්නේ වැරදි කරන මිනිස්සුන්ට නිරදි කරගන්න. වැරදි කරන සමාජයක් සූගතියට දුගතියට එන සමාජත් දුගතියට පමුණුවන්ටයි මේ ලෝකේ ධර්මයක් කියල කත්තියෙන්. ධර්මය කියනක තියනෙ වැරදි කරන මිනිසන්ට නිවරදි වෙන්න. නිවරදි මිනිස්සුන් නිවරනට අරන්න්න තමයි ධර්මීතියෙන් ඒෙස හොඳර මදකතියාගන්න වැරදි කරන මිනිස්සුන් නිවරදි කරටයි ලෝකට ්‍රශ්්‍රෘන් වහන්සේලා පහල වෙන්නන්නේ සසර දුක්විල මිනිස්සු සතරදුකින් එතර කරන්නටයි ලෝකට ශ්‍රශ්වන් වහසේලා පලවෙන්නන්නේ ඒ ්‍රා්්‍රෘන් හසලා පහල වෙන්නේ වැරදි ලෝකයක් නිවරදි කරන්න. දුගතියයට යන ලෝකයක් සුගතියට යවන්න. ඒවගේමසර අතරමං වෙච් මනිස්සුන් මම් ලා ච් මිනිසු. ට මාර්ක කියන්න ලෝකෙට බුදු කෙනෙිපාල වෙන්න එනිසාන් නෙස්ත්‍රාවක්කො බැම දෙනා මම අධිෂ්ටාන කරගන්න ඒවගේ පුද්ජලයෙක් එහෙම දෙයක් කරවවට පස්සේ ඔහුත් එක්ක ගැටෙන්ටයනවට වැඩිය. ඔහු කරගත් අකුසලේ ඔහුට තියයි මෙස්සිත පතුරවාගෙන මේ ගොහර භයංකර සසරට ආපු නිසා නේදමවූ අපිට අහන්ට වනේ කියලා. අප්‍රමාදී භාව ඇතිකරගෙන කුසල් රැස්කරගන්ට කියන පනිවිඩේ. අවසාන වසයෙන් මන් දෙන්න කැමැති වරුණ. හැම දෙනාටම තෙරුවන් සන ප්‍රාර්ථනා කරමින්. උොද ඒ ප්‍රාර්ථනාවත් තබාගෙන හැමදිනාටම ප්‍යාරාධනා කරන. අම්ඹුළුගල ශ්‍රී ධන්තපාය දැන්කමක්‍රමින් ගොඩ දැන් වෙනවා? ඇ ශීම න්පයි කටයුතු වෙනුවෙන් අසිම ොලක් ෑක න ට ද ප හ හ ර ටය දු ම ප ති ඔබ ොට ර න් ප ල් සි පදහස පන දස ැග ොට දග මට ලුවන් ආකාරයෙන් කොට ස්ොලට දායක වෙලා අපි ඒ සදහවට ගින මංගේ ව සීපත් කරනට කැති සප ැංකව ත් ේගම ශක ශ සි නමෙන් තිබෙන ගනුම ොදල් බැකලට යකවෙන් ගනුමන්ගේේ බිඳු එකසිේ පහයි හයි හ පන්ස යයි හයි හ පන්සය. එවගේ . කර රක්ෂන්ට විස්තර ැනගන්න පුළුව තවත් ෝගෙන් හමයක් ිंदුව එකය එකයි හත්ත තු යි හැත්ත තුනයි හැත තුනයි එක දුරකතනගේය ස් සධර් ෘर्තවතිබෙන්න්නේ ඒයා ාධනාවත් කරමින් අද වැඩසරහන අපි ගෞරවනිය ආරධනයෙන් වැඩ පෝජනීය වන්ධනයේ රත් පුර මහදිසාාවේ ප්‍රධාන සංගනාය හමු න් හසේ තු කකම් දම්මරත හමුර හස අප හොම ෞරවෙන්න් හි පත් කරන ලෙ හමුදුර හන්ස නිදුක්වේවා ීरोගී විවා දිිහිකායශන් වහසර ලැබේවා තු ව ධර්මාව බෝධය පිණස්සම වන්හස කරන්න අාවස ියලු කුසල් ධර්මයන් පරම ධර්මය பிர්‍රතනා කරමින් ශාക്ക්‍ය വලോෝකන මවണ පත් කරන. හමති ටම ෙர்ව රණයි.